con đẹp của tài hay đâu ăn chứ mà kia là gì ố ai ഇലങ്ക മാതൃകാവട്ട യാണവാ നല്ലത് ഇലങ്ക മാതൃകാവട്ട അപ്പ യാമു ഇലങ്ക ക്രിയാകാരകമട്ട മാതൃകാവക് വാല ലിയമു മേ ആ ഓസ ഓ ചിത്രേക്കിൻ കിയവന ദേ ലിയമു චිත්‍රයකින් කියවෙන දේ ලියමු. රයිට්. මේ මීට කලින් අපි දැන් අපේ ගෙවත්ත ගැන ඔයාලා ලියපු වාක්‍ය ටික මට ෆොටෝ එකක් එවන්න අනිවාර්යෙන්ම එවන්න ඕනේ. එවන්න නැතුව ඉන්න එපා. ඒක Tamanටම තමයි අවාසි වෙන්නේ. හොඳේ? ආ අනිවාර්යෙන්ම එවන්න. මට ඉඳ තිබෙන වෙලාවක මම ඒව හොදට බලලා තමයි ඔයාලට රිප්ලයි එකක් දෙන්නේ. හොඳද? ඒ වගේ වැඩ අකුරු බලනවා, ඒ ඔක්කොම බලනවා. ඒක නිසා අනිවාර්යෙන්ම එවන්න. ඒ වැඩේ මතක තියාගන්න. හොඳේ? මම මැසේජ් එකක් දාන්න. අනිත් ඒවත් ලියන්න ඕන. හොඳද? මමත් එක හරි. නදීගේ පොඩ්ඩක් සිග්නල් මදි. ඒ නිසා කතා කරන්න එපා. මේ එහෙනම් පුතේ අපි මේ මාතෘකාව බලමු. චිත්‍රයකින් කියවෙන දේ ලියමු. චිත්‍රයකින් කියවෙන දේ. චිත්‍රයක් දිහා බලලා මේ ඒකෙන් කියවෙන දේ. දැන් මම මුලින්ම පැහැදිලි කරන්නම්කෝ. මම චිත්‍රයකුත් ඔයාලට පෙන්වන්නම්. පුතේ මේ චිත්‍රයක් මේ කියවෙන දේවල් නේද? අපි පෙළ ගස්වන්න ඕන. ඒ කියන්නේ මේ චිත්‍රයෙන් කියවන දේවල් මේ නිකන් උඩින් පල්ලෙන් කියනව නෙවෙයි. ඒ චිත්‍රයේ තිබෙන අදහස නේද? ඒකෙන් මතුවෙන අදහස තමයි අපි පෙළ ගස්වන්න ඕන. චිත්‍රයක් බලලා. නේද? වාක්‍ය පහ විතර ලියන්න තියෙන්නේ අපිට. ඉතින් දැන් බලමු පළවෙනි චිත්‍රේ මම පෙන්වන්නම්. මේක ඔයාල ලිව්වේ නෑ නේද? මම කියන දේ ඇහෙනව නේද? මේ තියෙන චිත්‍රයක් හොඳට බලන්න. හොඳට බලන්න. ගොවියෝ කුඹුරේ වැඩ. ගෙවිලිය කෑම අරගෙන එනවා, පුතත් එනවා, ළමයි සරුංගල් යවනවා වෙල්ලිපනැල්ලේ. නැත්තම් කුඹුරේ නේද? සුළඟෙන්නේ කුඹුරටනේ. කුරුල්ලොත් පියාඹනවා, එළවලු පාත්ති වගා කරලා තියෙනවා, පලා පාත්ති තියෙනවා, වක්කඩක් තියෙනවා, වතුර බැහැල යන වක්කඩක් දැක්කද? ඉතින් වක්කඩක ස්වභාවය වාල දන්නවා. ඉතින් මේක බැලූ බැල්මට ගොවි බිමක් නේද? ගම්මානයක තිබෙන ගොවි නැත්තම් කුඹුරක් ගැන තමයි මේකේ තියෙන්නේ. කොක්කු ඉන්නවනේ. ඒ ගොවියාගේ උදැල්ල අසලම කොක්කු ගැවසෙනවා. මොකටද? ඒ උදැල්ලෙන් ඉස්සෙන මාළු කුඩා සත්තු එහෙම ආහාරයට ගන්න. ඉතින් ගොවියා
මේකෙන් කරදරයක් නෑ නේද? හරි. හොඳට බලන්න. හොඳට බලලා තමයි අපි වාක්‍ය ලියන්න වෙන්නේ. හොඳයි බලමු අපි ලියපු පළවෙනි වාක්‍ය. මේ තියෙන වාක්‍ය ටිකක් ලියලා. කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරති. හරි නේද? බලන්න පොඩ්ඩක් නැවත චිත්‍රය බලමු. ඔව්, කුඹුරට බැහැගත්තු ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරන. කවුරුත් නිකන් ඉන්නේ නැහැ. කඩිසරව කරන. එහෙනම් ඒ වාක්‍ය හරි. තපස් රකිමින් සිටි කොක්කු රෑන උදළු හඬට තිගැස්සි එකවරම පියඹා යති. තපස් රකිමින් සිටි කොක්කු ටික උදළු හඬට තිගැස්සි, ඒ කියන්නේ බය වෙලා එකවරම පියඹි මේ පියඹා යති. හරි, ඒකත් පේනවා නේද? මාළු අල්ලන්න තපස් රකමින් සිටි කොක්කු රෑන උදැල්ලේ සද්දෙට බය වෙලා පියඹල යනවා. තිගැස්සි කියන්නේ බය වෙලා. වක්කඩෙන් වතුර පහලට වැටෙන විට දිය මත මල් පිපෙන්නාක්සේ පෙනයා. ඔව් බලන්න එකත් හරි නේද? අර පෙන කැටි මතු වෙනවනි පුතේ සුදු පාටට. එතකොට නිකන් සුදු මල් පිපෙනවා වගේලු වක්කඩින් වතුර වැටෙනකොට. අනේතර උපමාවක් දාලා තියෙනවනේ. ඉතින් උපමා යොදා ගැනීම මේ වාක්‍ය ලිවීමේදී ඉතාම හොඳයි. ගෙවිලියක් ඇඹුල රැගෙන නියර දිගේ ගමන් කරයි. ඔය එකත් හරිනේ. ගෙවිලිය ඇඹුල රැගෙන නියර දිගේ ගමන් කරනවා තම පුත්‍රයාත් සමඟ. නේද? ගෙවිලිය කියන්නේ ගොවියාගේ ස්ත්‍රී ලිංග පදය. දී ගොවිතැන නිසා අපේ රට ස්වයන් පෝෂිත වනු නොවනු මානය. ඔව්, වී ගොවිතැන නිසා අපේ රට නේද ස්වයන් පෝෂිත වෙනවා කියන්නේ සහල් හැමෝටම ලැබෙනව නොඅඩුව නේද? අඩුවක් නැතුව ලැබෙන තමන්ම කුඹුරු කරලා තමන්ම ආහාරයට ගන්න. මේ තමන් වැඩ කරලා තමන් ඒව ආහාරයට ගන්න. ඒකයි ස්වයන් පෝෂිත කියන්නේ. හරි. හොඳයි, එහෙනම් මේ වාක්‍ය ටිකේ මේ චිත්‍රය ඉතාම පැහැදිලිව නේද හඳුන්වා දීලා තියෙනවා. ඔව්, නැවත බලන්න ඔයාලේ වාක්‍ය ටිකයි චිත්‍රයයි නැවත ගලපන්න. වාක්‍ය ටික මතකයිනේ. පළවෙනි වාක්‍ය තිබුණේ ගොවියෝ ගැන නේද? මුලින්ම පේන්නේ ඒකනේ. දෙවැනි වාක්‍ය තිබුණේ කොක්කු ගැන. තුන්වෙනි වාක්‍ය අර වක්කඩ ගැන තිබුණේ. හතරවෙනි වාක්‍ය තිබුණේ ගෙවිලිය ගැන නේ. පස්වෙනි වාක්‍ය තිබුණේ ගොවිතැනෙන් අපේ රටට ලැබෙන දෙයක් ගැන නේද? සේවයක් ගැන. අපේ රටට ලැබෙන හොඳ දෙයක් ගැන තමයි අවසාන වාක්‍යෙන් තිබුණේ. ඉතින් විතරම අපි අවසාන වාක්‍යෙන් කියන්නේ ඒ වගේ එකක් තමයි. එක්ක ප්‍රාර්ථනාවක්, එක්ක අපට ලැබෙන දෙයක්, අපට ලැබෙන වාසියක් නේද? දැන් මේකෙත් එහෙමයි. එළවලු වගාව ගැන ලියලා තිබුණේ නැහැ නේද? ගොවිතැන ගැන අදහස් අරගෙන කුරුල්ල ගැන ලියලා තිබුණේ නැහැ. ළමයි සරුංගලයක් ඒක තිබුණේ නැහැ. ඉතින් සමහර දේවල් අපට අතාරින්න පුළුවන් ඒ කියන්නේ නේද? ඔක්කොම ලියන්න ඕනෙත් නැහැ. අර ප්‍රධාන දේවල් ටික තමයි අපි පෙළගස්වන්න ඕන. ඒ දැහැම මෙතන ගොවියෝ අපට අතාරින්න බෑ. ඒ මොකද පුතේ? ගොවියෝ කියන්නේ ප්‍රධානම කෙනානේ මෙතන. ගොවිතැන නේ. මේ රූපේ ප්‍රධානී ඉන්නේ ගොවියන්.
ඒකසම ගොවියා අතාරලා නැත්තම් ඉර ගැනයි කුරුල්ලෝ ගැනයි කඳු ගැනයි එහෙම ලියලා වැඩක් තියනවද නැහැ අර පින්තූරයෙන් පේන ප්‍රධාන ටික ඉලක්ක කරලා අපි වාක්‍ය හදන්න ඕන ඒක පැහැදිලිද ඔයාලට right ඊළඟ චිත්‍රය බලමු මෙන්න මේ චිත්‍රය මේ චිත්‍රය ඔයාලා ඇන්දාද නෑ සර් නෑ සර් නෑ සර් හරි ඔව් මේක දිහා මේ චිත්‍රය බැලුවම හොඳටම පේනවා නේද අලුත් අවුරුද්දට සූදානම් වීමක් ගැන තමයි මේ චිත්‍රයෙන් පේන්නේ අම්මා කැවුම් හදනවා ළමයි පංච ක්‍රීඩාව කරනවා වැඩිහිටියන් රබන් ගසනවා කොහා නාද දෙනවා නේද තාත්තාගේ පිළිසිදු කරනවා ගස්වැල් වලින් කියන්නේ අවුරුදු ළඟ ළඟම එන බව අවුරුදු තාම ඇවිල්ල නැති වගේ නේද මොකද කැවුම් හදනවා ළඟ ළඟම එන බව තමයි කියන්නේ ඒ කියන්නේ සමහර හෙට අනිද්දා වෙන්න පුළුවන් එන අවසාන වාක්‍යයෙන් අපිට ඒක කියන්න පුළුවන් නේද මේක බලන්න හොඳට බලන්න කාටද කියන්න පුළුවන් මොකක්ද අවස්ථාව මොන වගේ අවස්ථාවක්ද මේ වහින්න හදනවා ඔව් වහින්න හදනවා අම්මා දර ටික දැන් අක්කා වෙන්නේ නැතිනේ අම්මා රෙදි ඔව් වැලේ තිබෙන රෙදි ඉක්මනටම සී චහිත අවස්ථාව ඔව් අක්කා දර ටික එකතු කරනවා නේද නංගීත් මල්ලීත් ඉක්මනින්ම ගේ ඇතුළට දුවනවා තාත්තාත් ඉක්මන් ගමනින් ගෙට එනවා ඇතින් එන්නේ මේ අහස කළු කරමින් විදුලි එළි නගමින් වැස්සක් ළඟ එන බව නේද අපිට ඉතාම පැහැදිලි මුලින්ම අර වෙන දේවල් ටික ලියන්න පුළුවන් නේද අක්කා මොකද කරන්නේ අම්මා මොකද කරන්නේ තාත්තා මොකද කරන්නේ ඒ ටික ලියන්න පුළුවන් ඒ ටික ලියලා අවසානයේ අපිට කියන්න පුළුවන් වැස්සක් ළඟ ළඟම එන බව ඒක ගැන වාක්‍ය අපිට ලියන්න. හරි. ඉතින් මේ ඔන්න පින්තූර තුනක් තියෙනවා යාළට. පින්තූර තුනක් තියෙනවා. ඉතින් වාක්‍ය ලියන්න තියෙන්නේ. දැන් එකක නම් වාක්‍ය ඔයාලට දීලා තියෙනවා. එහෙනම් මෙහෙම කරන්න මේ පින්තූර තුනම මම එක කොළයකට හදලා එවන්නම් ඔයාලට. ඔයාලා ඊට පස්සේ පින්තූර තුන print කරන්න ඕන නැත්නම් අඳින්න වෙනවා. අඳින්න කැමති නම් ඇඳලා කමක් නැහැ. ඔව් පින්තූර තුනේ print එකක් ගන්න වෙනවා. නේද? එක කොළයකට මම හදලා එවන්නම්. එහෙනම් මෙතන ඔයාලා ඉඳ තියන්න ওই එක අර පළවෙනි පින්තූරේ ආවන් ඉඳ තියන්න. නැත්තම් වාක්‍ය ටික උඩින් ලිව්වත් කමක් නැහැ පින්තූරේ යටින් ඇලෙව්වත් කමක් නැහැ. ගැටලුවක් නැහැ. එහෙනම් අපි වාක්‍ය ටික උඩින් ලියමු නේද? පින්තූරේ යටින් අලව. හැබැයි ඊළඟ දෙකේ පින්තූර උඩින් අලවලා යටින්
වාක්‍ය දෙයක්. මමත් මේ වට වාක්‍ය ඔයාලට එවනවා. එතකොට ඔයාලා බලන්න ඕන මම ලියපු වාක්‍යයයි ඔයාලා ලියපු වාක්‍යය සංසන්දනය කරලා අර දැන් අපි කලින් කරා වගේ වැරදි හදා ගන්න ඕන. හොඳද? වැරදි හදා ගන්න. හරි. එහෙනම් පළවෙනි එක ලියාගමු අර තිබ්බ ටික ලියාගන්නු නේද? හොඳයි. එහෙනම් මේ ටික ලියා ගන්න පළවෙනි මොකද්ද? පළවෙනි චිත්‍රයට අදාළ වාක්‍යය. Right, meeting. Then, better put it together here, Barana. Oh, may you ask if I have Uncle Pada, the other Uncle Pacma will go to Korea? Sir. ශරේවන මෙයා print out කරනකොට තින්නේ ඒවා අලවලට ඔක ලියන්න ඕන ඔනේ මේක ලියන්න දැන් ඉතින් අලවන්න විදියක් නැහැ නේ මම එව්වට පස්සේ යටින් අලවන්න චිත්‍රය හොඳේ චිත්‍රය යටින් අලවන්න හැබැයි ඊළඟ චිත්‍ර දෙක ඔයාලා තනියම ලියන්න තියෙනවා ඊළඟ චිත්‍ර දෙක ගැන ඒව ලියනකොට චිත්‍රය උඩින් අලවලා යටින් වාක්‍ය පහ ලියන්න හොඳේ දැන් මේ පළවෙනි එක ලියා ගන්නකො අංක දාන්න අංක 1 2 3 4 5 කියලා දාන්න
ඉවරයිද? ඉවරයි සර්. ඔව් සර්. නාසය චුට්ටක් ඉන්න. ලියලි ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. නෑ සර්. ලියලි ඉවරයි සර්. හරි හරි ඉවරාය මේ හොඳයි මම මේක කොහොමත් ඔයාලට වට්සැප් එකට දාන්නම් නේද? එතකොට ඔයාලා ලියා ගන්න පුළුවන්නේ. හොඳයි ආගෙන ඉන්න. දැන් පුතේ තුන දාන්නවයි. ඔව් මම දානවා වට්සැප් එකට දානවා. දැන් මේකේ නැහැනේ මේ දැන් අර පළවෙනි අප් ගහන්න ඕනද සර්? ඔව් අහන් ඉන්න. මේ පළවෙනි එකේ පළවෙනි චිත්‍රයේ තිබුණ නැහැනේ පුතේ. දැන් පළවෙනි චිත්‍රයේ මේ ගොවි බිමක දර්ශනයක් නේ තිබුණේ. දැන් මේකේ පළවෙනි වාක්‍ය තියෙදි කියලා බලන්න. මේ තිබෙන්නේ ගොවි බිමක දර්ශනයකි, ගොවි පලකි. එහෙම නැහැ නේද? එහෙම නැහැනේ. එහෙනම් කොහොමද තියෙන්නේ? අර චිත්‍රය ඇතුලේ ඒ තිබෙන දේවල් තමයි විස්තර කරලා තියෙන්නේ. නැත්තම් මේ චිත්‍රය මොකක් ගැනද, මේකෙන් පෙන්වන්නේ මොකද, ඒවා විස්තර කරලා නැහැ. පැහැදිලිද මම කියලා දෙන්නේ? දැන් බලන්න කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරති. එහෙනම් අපිට දැන් දෙවනි චිත්‍රේ තියෙන්නේ දැන් ඔයාලා ලියන්න වෙන්නේ අර අවුරුදු එන චිත්‍රේනේ නේද? මෙන්න මේකනේ. මම නැවත පෙන්නන්නම්. මෙන්න මේකනේ ඔයාලා ලියන්න වෙන්නේ. දැන් මේක ලියනකොට ඔයාලා ලියනවද මේ අවුරුදු කාලයක් දැක්වෙන චිත්‍රයකි? එහෙම ලියනවද? නෑ. පළවෙනි වාක්‍යය එහෙම ලියන්නේ නෑ නේද? අර තිබෙන දේවල් විස්තර කරන්න ඕන නේද? ඔන්න මේ දෙන්නට නම් දෙකක් දාන්න පුළුවන්. අම්මා තාත්තා කැවුම් හදනවා කියලා පළවෙනි වාක්‍යෙ ලියන්න පුළුවන්. හදනවා කියලා ලියන්න එපා නේද? උත්වාක්‍යයට ගලපන්න ඕන. මම මේ නිකන් කියන්නේ. ඊළඟ දෙවෙනි වාක්‍යෙ ලියන්න පුළුවන් නේද? රබන් දසම එක ගැන දෙක ලියන්න පුළුවන් නේද? නිවස පිරිසිදු කරන එක ගැන තුන ලියන්න පුළුවන්. පංචා ක්‍රීඩාවේ යෙදෙන එක ගැන නේද? හතරවෙනි වාක්‍යෙ ලියන්න පුළුවන්. අවසානයේ ඕන නම් ලියන්න පුළුවන් අලුත් අවුරුද්ද ළඟ එන බව, ළඟ ළඟම එන බව පැහැදිලිය. ඒ වගේ වාක්‍යයක් ලියන්න පුළුවන් නේද? මම කියන දේ පැහැදිලිනේ. රයිට්. ඊළඟට බලමු අපි ඊළඟ එක. ඊළඟ චිත්‍රය බලමු. දැන් මේක දැක ගමන් ඔයාලා ලියනවද මේ වැස්සක් ළඟ එන චිත්‍රයකි? එහෙම ලියන්නේ නැහැ නේද? අර ඒ ඉන්න කට්ටිය කරන දේවල් ලියන්න.
නංගී මල්ලී ඉක්මනින්ම නිවස තුලට දුව යති නේද අක්කා වේලෙන්නට දමා තිබූ දර ගෙට ගනි අනේම ලියන්නේ නේද අම්මා යුහුසුලුව රෙදි ගන්නවා කියලා ඊළඟ එකේ නේද තාත්තා ගැන ඕන නම් ඊළඟට ලියන්න පුළුවන් අවසානයේ ලියන්න පුළුවන් ඔව වැස්සක් එන බව නේද ළඟ ළඟම වැස්සක් එන බව ගැන අවසාන වාක්‍ය ලියන්න පුළුවන් පැහැදිලිද මම කියන දේ right ඒ විදිහට තමයි පුතේ අපි වාක්‍ය ටික පෙළ ගස්වන්න ඕන හොඳද එතකොට ඒ පාඩම එහෙනම් එතනින් අවසන් වෙනවා මේ ඕකට අපි කියන්නේ මේ මාතෘකාවට නේද පසුබිම් විස්තරයක් තමයි ඔයාලා ලියන්නේ ඉතින් මේ මේකේ තව තියෙනවා ඒක මම WhatsApp එකටත් දාන්නම් ඔයාලට ටිකක් නේ ඒ ටික සූදානම් වෙන්න අපි මෙතනින් අද පන්තිය අවසන් කරනවා දැන් මම මේක හදලා දාන්නම් චිත්‍ර දෙක ඊට පස්සේ ඔයාලා මේ ඒව අලවලා ඒක වාක්‍ය ලියන්න ඕන මුලින්ම වාක්‍ය ටික ලියලා තියන්න පුළුවන් දැන් මතකයි චිත්‍ර ටික හැබැයි වඩා හොඳයි චිත්‍ර ටික අලවලා ලියනවා නම් එහෙම නැත්නම් අඳින්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම් හොඳද ඇඳලා ලස්සන පාට කරලා ගැටින් වාක්‍ය ලියන්න පුළුවන් හරි එහෙනම් අපි පන්තිය අදට අවසන් කරමු